අපි කොයි කාටත් අපේ ජීවිතේ අනිත් මිනිස්සුන්ට තෑගි දෙන්න හිතන තෑගි දිය යුතු සහ තෑගි දෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඔය මොකකින් මොකක් වුණත් ඉතින් අපි තෑගි දෙන්න ඕනේනේ. අන්න ඒ නිසාම මේ කියන්න යන්නේ කාට හරි තෑග්ගක් දෙන්න කලින් හිතන්න ඕන දේවල් ගැන. මේ කතාව නිකන් කියවලා යන්නේ නැතුව ඇත්තටම තෑග්ගක් දෙද්දී මේ විදිහට හිතුවොත් මනුස්සයෙක්ට ඕනම විදිහේ දෙයක් තෑග්ගක් විදිහට දෙන්න ඔබට පුළුවන් වේවි. ඒක තෑග්ගක් ලබන කෙනාගේ සතුට වගේම අපේ කාලය ශ්‍රමය මුදලත් වටිනාකමත් අපිට එකතු වේවි. පළවෙනිම දේ එයාගේ ආසාවට මේ තෑග්ග ගැලපෙනවද කියන එක. මේ දේ ගැන නිතරම හිතන්න. මේක තමයි අඳුරන කෙනෙකුට තෑග්ගක් දෙද්දී සිද්ධ වෙන්න ඕන මූලිකම දේ. එයාගේ කැමැත්ත ගැන හිතන්න. වෘත්තිය මොකක් වුණත් මිනිස්සු චිත්‍රපටයට, සාහිත්‍යයට, ක්‍රීඩාවට, සතුන්ට යනාදී ලෝකයේ ඇති අටෝ රාසියක් දෙයින් එකකට ආශාවන්නට පුළුවන්. ඒ ආශාවට පොඩි හෝ වටිනාකමක් එකතු කරන තෑග්ගක් දෙන්නට හැකිනම් ඔබේ තෑග්ග මතක හිටින තෑග්ගක් වේවි. ඒ නිසාම යම් කෙනෙකුට තෑග්ගක් දෙනකොට වදින් පොරින් බේරෙන තෑග්ගක් නොදී හරියට හොයලා බලලා තෑග්ගක් දෙනවා නම් තමයි හොඳ. දෙවෙනි එක එයාට ගැළපෙනවද කියන එක. එයාගේ ආසාව මොකක් වුණත් ඒ අදාළ වයසට ගැළපෙනවද කියන දේ ගැනත් හිතන්න වෙනවා. මේක විශේෂයෙන්ම කරලියට එන්නේ පොඩි ළමයින්ට තෑගි දෙද්දී. සමහර පොඩි ළමයින්ට කුඩා කාලයේ පටන්ම ගෙවල් වලින් පැණි රස ආහාර හුරු කරවන්නේ නැහැ. ඒ නිසා කිසිත් නොහිතා ලේසියට පොඩි බවෙක් ඉන්න ගෙදරකට චොක්ලට් අරගෙන යන්න එපා. ඒ වගේම වයසට ගැළපෙන තෑග්ගක් දෙන්නටත් වග බලා ගන්න. උදාහරණයකට කුඩා දරුවෙකුට තුවාලයක් සිදුවී හැකි තියුණු මුළු ඇති සෙල්ලම් බඩු දරුවන්ට දෙන්න යන්න එපා. තුන්වෙනි එක තමයි ඒක දැනටමත් එයා ගාව තියෙන දෙයක්ද බලන එක. මේ කතාවත් ආශාවට ගැළපෙනවාද කියන දෙයට ටිකක් සම්බන්ධයි. සාමාන්‍ය මිනිස්සෙක් Taman ආශා කරන ශේෂ්ත්‍රයේද එකතු කරන්නට පෙළඹෙනවා. ඒ නිසා කිසිත් නොහිතා ෆොටෝග්‍රැෆි වලට කැමති කෙනෙකුට ලෙන්ස් එකක් තෑගි දෙන්න යන්න එපා. ඒ ලෙන්ස් එක ඒ පුද්ගලයාට තිබෙනවා නම් ඔහු වගේම ඔබත් අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් නිශ්චිත තෑග්ගක් දෙන්නට පෙර සොයා බැලීමක් සිද්ධ කරන්න. එය ඔබට පහසුවක් වේවි වගේම තෑග්ග ලබන්නාටත් සතුටක් වේවි. අවස්ථාවේ තරමට වටිනවද බලන එක. මේක බොහෝ විට අදාළ වෙන්නේ වෙඩින් එකකට හෝ පාටි එකකට. සාමාන්‍ය මගුල් ගෙවල් වලට ගිහින් රුපියල් 1000ක් මිටමොලවලා එන තත්වයක් තිබුණා. ඒක මේ වෙද්දි 2000ක් වෙලා තියෙනවා. ඒත් බොහොමයක් නවීන පැලැන්තියේ හෝටල් වලට සාපේක්ෂව ගැලපෙන තියාග මුදලක් නම් නෙවෙයි. ඒ නිසා ඔබේ තියාගේ වටිනාකමට අදාළ අවස්ථාවේ හැටියට ගලපා ගන්න. හරිම දේ දෙන්න. සාමාන්‍යයෙන් ඇතැම් දේ මිනිසුන්ට අනිවාර්යෙන් ගැලපෙන විදිහේ තෑගි විදිහට දෙන්න සිද්ධ වෙනවා. මේක බොහෝ විට අදාළ වෙන්නේ පින්වතුන් සහ පින්වතියන්ට. මොකද ඔවුන් තමයි අනිකාගේ නූලටම ගැලපෙන දෙයක් හොයන්නේ. බොහෝ විට තමන්ගේ පින්වතියට ඇඳුමක් සොයන තරුණියෙකු නිශ්චිත මිමි හරියට නොදන්නවා නම් ඒ ප්‍රශ්නයක් වන්නට පුළුවන්. තම පින්වතාට බ්‍රේස්ලට් එකක් මිලට ගන්නා තරුණියටත් ඔහුගේ අතේ වටා ප්‍රමාණය ගැන අවබෝධයක් තිබිය යුතුයි. බිරින්දයට නවකතා පොතක් මිලට ගන්නා ස්වාමියා ඇගේ රුචි අරුචිකම් තේරුම් ගත යුතුයි. විශේෂ දෙයක් වීම. මේකත් ඉතින් ආධ්‍යාත්මයෙන්ම බැඳුන දෙන්නෙකුට තමයි ගැලපෙන්නේ. ඒ කියන්නේ පින්වතුන්ට හෝ විවාහකයින්ට. මොකද ඉතින් අපි හොඳම යාළුවව හිතා ගන්න බැරි විදිහට බයිට් කරනවා මිසක් තෑගි දෙන්න යන්නේ නැහැනේ. මේ විදිහ අවස්ථාවක අනිවාර්යෙන්ම විශේෂිත දෙයක් තෑග්ගක් විදිහට දෙන්න පුළුවන් නම් ගැලපෙනවා. උදාහරණයක් විදිහට දෙන්නටම සම්බන්ධ අත්දැකීම් මතක් වෙන තෑග්ගක් නම් ඔවුන් අතර බැඳීමටත් ඒ තෑගේ වැඩි වටිනාකමක් හිමි වෙනවා. තමුන් ආදරය කරන කෙනාට රස කෑම වේලක් උයලා දෙන්න පුළුවන් තෑග්ගක් විදිහට. මීට අමතරව සර්ප්‍රයිස් කරන්නත් පුළුවන්නේ. වැඩියෙන් නොදන්න කෙනෙකුට තෑග්ගක් දෙද්දී තමුන් වැඩියෙන් නොදන්න කෙනෙකුට තෑග්ගක් දෙනකොට පොදු අවශ්‍යතාවයට සරිලන දෙයක් දෙන එක කදිම විකල්පයක්. ආශාවන් හෝ අවශ්‍යතාවයන් නොදන්නා නිසා පොදුවේ සෑම සියලු සත්වයාටම අවශ්‍ය වෙන දේ මිලදී ගත හැකි ලෙස සුපර් මාකට් එකකින් හෝ ඊට වඩා මිල අධික යමක් දිය යුතුයි නම් ටෙක් ස්ටෝ හෝ සුපර් මෝල් එකකින් gift voucher එකක් අරගෙන දෙන එක යෝග්‍යයි. ඉතින් මෙන්න මේ කිව්ව කරුණු කාරණා එක්ක ඕගොල්ලොත් කෙනෙක්ට ගැළපෙන විදිහ තෑග්ගක් දෙන්න ඉගෙන ගන්න.